සුබ සන්ධ්‍යාවක්. ITN සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර. මම මදුනිකා කරපුටුගල අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. වැරදි මාවතේ ගිය රට නිවැරදි කිරීමට එක් වූ තාරුණ්‍යට ජනපතිගේ සහ අගමැතිගේ ප්‍රණාමය. ජනපති නොදන්වා ජාතික රෝහලට යයි. රනිල්ට එරෙහිව මහින්දානන්ද නීතිය ඉල්ලයි. රනිල් වික්‍රමසිංහ මහත්තයරුද පරීක්ෂණේ තිබෙන්නේ නැත්නම් මට මන්ත්‍රීවරයෙක් හැටියට මගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීම පිළිබඳ එයින් එහාට මට තීන්දුවක් ගන්න පුළුවන්. නීගොඩ කුමාර වහම අත්අඩංගුවට ගන්න කැස්බෑව මහේස්ත්‍රාත් නියෝග කරයි. කොන්දේසි විරහිතව ඉරානය සමග සාකච්ඡාවට ඇමරිකාව සූදානමි. ජාතික රෝහලේ හා පිටපලාත් රෝහල්වල පවත්නා ගැටලු පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විශේෂ අවධානය යොමු කළා. කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාවේදී ජනාධිපතිතුමා මේ පිළිබඳ සොයා බලා ඇත්තේ. අද දහවල් ජාතික රෝහලට පැමිණි ජනාධිපතිතුමා බාහිර රෝගී අංශයේදී රෝගීන් සමග කතාබහක නිරත වුණා. මෙහිදී ඔවුන් පිළිබඳ තොරතුරු සොයා බලා තිබෙනවා. ජනාධිපතිතුමා රෝගීන්ගේ ගම් ප්‍රදේශ පිළිබඳ විමසූ අතර දුර්බැහැර ප්‍රදේශවල සිට ඔවුන් ජාතික රෝහලට පැමිණීමට හේතු සොයා බැලුවා. කොළඹින් පිටපලාත්වල රෝහල්වල පවතින ගැටලු සම්බන්ධයෙන් මෙම පිරිස ජනාධිපතිතුමා දැනුවත් කළා. ජාතික රෝහලේ පවත්නා ගැටලු සම්බන්ධයෙන්ද ජනාධිපතිතුමා වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය සමග සාකච්ඡා කළා. වැරදි මාවතක ගිය රට නිවැරදි දිශාවට යොමු කරන පරිවර්තනයට දායක වූ තරුණ පරපුරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය කෘතඥතාව පළ කළා. අරලේගහ මන්දිරයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ සම්මේලනය අමතමිනුයි ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ. තාක්ෂණය භාවිත කරමින් ලෝකයේ සමග එක්ව රට ඉදිරියට ගෙන යාම සඳහා කටයුතු කළ යුතු බව ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළා. අධ්‍යාපන ක්‍රමය නවීන තාක්ෂණය හා තොරතුරු සන්නිවේදනය මුල් කර ගනිමින් වෙනසකට ලක් කළ යුතු බවයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේ. ඒ ඔස්සේ තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා විශාල සංඛ්‍යාවක් බිහි කිරීමට මෙන්ම ඉහළ වේතන ලබා ගැනීමට හැකිවන බව එතුමා කියා සිටියා. දියුණු රටවල් ආදර්ශයට ගනිමින් වයස අවුරුදු 20ක් වන විට තරුණියන් විශ්වවිද්‍යාලයෙන් රැකියා සඳහා යොමු වන වැඩපිළිවෙලක් ආරම්භ කිරීමේ වැදගත්කමද ජනාධිපතිතුමා අවධාරණය කළා. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රජයේ විරුද්ධ පක්ෂයට බාර දුන්න අවස්ථාවේ ආසියාවේ ශීඝ්‍රයෙන්ම ආර්ථිකය දියුණු වෙන රටක් බවට පත් වෙලා තිබුණා. නමුත් මේ අදූරදර්ශී අකාර්යක්ෂම පාලනය නිසා අද ආසියාවේ අන්තිම අෆ්ගනිස්තානයට පහළ ආර්ථික වර්ධනයක් තියෙන රටක් බවට පත් වෙලා තිබුණා. රාජ්‍ය සේවකයන් කල්පනා කරලා බලන්නට ඕනේ. අපි මේ ජනතාවට සේවයක් කරන්නට තියෙන මේ ආයතන ඒ සේවය නිසි ආකාරයට ලබා දෙනවද කියන එක. ඉතින් මේ හිඳ තමයි අපි උත්සාහ කරන්නේ මේ ආයතන කාර්යක්ෂකම ආයතන බවට පත් කරන්න. මහා ජනතාවට අවශ්‍ය නැහැ ගෝඨාභය රාජපක්ෂ කෙනෙක් හැමදාම බලේ. එහෙම නැත්නම් මහා ජනතාවට අවශ්‍ය නැහැ ඒ ඇමතිවරු හැමදාම බලේ තියාගන්න. ඒ අයට අවශ්‍ය ඒ අයගේ අවශ්‍යතාවයන් මේ රටේ අවශ්‍යතාවයන් තේරුම් අරගෙන මේ රට නිසි තැනකට අරගෙන යන රජය වගේම රාජ්‍ය සේවකයා වගේම මහා ජනතාව මේකට වැඩ කරොත් අපිට ඒ අරමුණ කරා අපිට යන්නට පුළුවන්. ඉදිරි ගමන යන්නට අපි ළඟ හොඳ සලස්මක් තිබෙනවා. අපි ඒකට කැප වෙලා ඉන්නවා. මෙහිදී අදහස් දක් වූ අක්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ පින්සල උදැල්ල නගුල අතට ගත් තරුණ පරපුර රට ගොඩනැගීමට ඉදිරියට පැමිණ ඇති බවයි. ලෝකයේ ජය ගැනීමට තරුණ පරපුර ගෙන යන වැඩපිළිවෙලට රජය හිසනමා ආචාර කරන බවද අක්‍රාමාත්‍යවරයා කියා සිටියා. 2015 අද වගේ දවසක ඡන්ද ප්‍රහලිය ඉඳන් ඉස්සෙල්ලා තමයි අපි මෙතනින් ගියේ. උදේ 6 වෙනකොට අපි ගිහිල්ලා එදා ඡන්ද දීලා මේ රටේ තරුණ තරුණියෝ විශාල වශයෙන් අපි දන්නවා බලාපොරොත්තු සුන් වෙලා දුක් විඳ. හැබැයි මේ වෙනස වෙනස් කරන්න එදා ඉඳලම වැඩිපුර මට සටන් කළේ තොබයි. අන්තර්ජාලය Facebook ආදී හරහා වෙනස වෙනස් කරන්න ස්වේච්ඡාවෙන් තමුන්නාන්සලා ඉදිරිපත් වුණා. ඔබ විශාල සේවයක් කළා. අද තරුණය නැගිලා තියෙන්නේ පින්සල අතට අරගෙන. උදැල්ල නගුල අතට අරගෙන. දේශීය ආර්ථිකයක් ගොඩනගන්න පුළුවන් කියන විශ්වාසය
තරණය තුල ඇති වෙලා තියෙනවා මේ අභිමානවත් හැංගීමට රජය හිසනම ආචාරකලි කරනවා කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරනවා ඒ අභිමානවත් හැංගීම රැකගන්න අපිට ලැබිලා තියෙන්නේ අන්ත විදියට දූෂණය කර පොලිසිය නඩුකාරයන්ට කතා කරලා නීතිය නවපු උසාවියක් දේශපාලඥයෝ විසින් හසුරවපු නීතිපති දෙපාර්තමේන්තුව අමහරයට වාහනවල ගිහිල්ලා හප්පල තරුණයෝ සදාකාලිකව ආබාධිත කරලා නිදාසේ ජීවත් වෙන දේශපාලනයේ ඉන්න සමාජය පාර්ලිමේන්තුවලවත් පොලිස්පති ඉවත් කරන්න බැරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අපිට මුණ තියෙන අභියෝගයේ උසාවියට යලි නීතිය සහ යුක්තිය කැඳවන එක පොලිසියට නීති අනුව කටයුතු කරන්න ඉඩ සලසන එක ඒ සියල්ල කරන්න අපිට පදනමක් දාන්න වෙන්නේ ඉදිරියේ පැවැත්වෙන මහමැතිවරණයේදී කියන ගම මම බතක් කරා ඒ මැතිවරණයෙන් තුනෙන් දෙකක් අරගත්තොත් තමයි ස්වේච්ඡාවෙන් රට හදන්න පින්සල අතට ගත්ත උදැල්ල අතට ගත්ත තරුණයන්ගේ බලාපොරොත්තු ඉටු කරන්න පුළුවන් වෙන්නේ විතරක් නෙවෙයි නීතියේ ආධිපත්‍ය නැවත රජ කරවන්න මේ රටේ පුළුවන්කම ලැබෙන්නේ අමාත්‍ය ඩලස් අලාපිරුම රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුකම යන මහතුරුන්ද මෙහිදී අදහස් දක්වූපා ජනාධිපතිවරයා අගමැතිවරයා ඊට ආයෝමය නායකත්වයක් සපයලා තියෙනවා ගෝඨාභය ජනාධිපතිතුමාට මහින්ද අගමැතිතුමාට දැවැන්තම ශක්තිය සපයන පෙරමුණේ බලයනිය ඔබ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ කණ්ඩායමෙන් නියෝජනය කරන්නේ මේ ජාතික සංග්‍රාමයේ පෙරමුණේ බලයනිය වගකීම මේ රටේ තියෙන වෙන කිසිම ප්‍රධාන පක්ෂයකට එක්සත් ජාතික පක්ෂයට වේවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වේවා ජනතා විමුක්ති පෙරමුණට වේවා වෙන කුඩා පක්ෂයකට වේවා අපි තරම් ශක්ති සම්පන්න තරුණ පෙරමුණක් ඒ කිසිම පක්ෂයකට නැහැ මේ තරම් ශක්තිමත් තරුණ පෙරමුණක් තියෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන තරුණ පෙරමුණට පමණයි කියන කාරණේ අපි ඊටාම පැහැදිලිව මතක් කරන්න අවශ්‍යයි අපි ඕනෑම අභියෝගයක් බාර ගන්න ලෑස්ති පොදුජන තරුණ පෙරමුණේ සමාජිකින් අතරට ගොස් ඔවුන් සමග සුහද කතා බහක් නිරත වීමටද ජනාධිපතිතුමා අමතක කළේ නැහැ. රංජන් රාමනායක මන්ත්‍රීවරයා සිදු කළ දුරකථන සංවාද හඬපටවලින් හෙළි වූ මරණ තර්ජන සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පොලිස් මුලස්ථානයට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඊට සම්බන්ධ සියල්ලන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි ඔහු එහිදී ඉල්ලා සිටියේ. හෙලෝ දරුවගමතුමා කවුද මරන්නේ ඉන්නේ සර් මේ මේ thank you සර් මාව ඩිෆෙන්ඩ් කළාට සර් මේ මේ උදේ පොඩක් අර කාලෙකින් ප්‍රැක්ටිස් කරේ නැතිඳ සර් ප්‍රැක්ටිස් කරේ මේ කරන්නේ මේ පයිට මේ මහින්දානන්දර වෙඩි තියන්න දිනවනේ සර් ඕක මේ 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 තියෙන පොඩක් පොඩක් ප්‍රැක්ටිස් කළා ඊට පස්සේ මම දැන් මේ මේ පොලිස්පතිතුමාට කතා කළා එයා කිව්වා මිස් ෆයර් මේ මේ මිස් ෆයර් එකක් වුණා කියලා කියන්නේ උදේ චෙක් කරද්දි මිස් ෆයර් එකක් වුණා කියලා මගේ ඔෆිෂල් මේකනේ ඒ හින්දා මේකුනේ කියලා මම මේක මේක අරගෙන එළියට අරගෙන එම් කර කර හිටියා නිකන් මේ ෂූට් කරන්න නෙමෙයි ඔව් ඊට පස්සේ මිස් ෆයර් එකක් වුණා කියලා අනේ එහෙම එකක් කියන්න හරි හොඳයි සර් දැන් ඒක වල ෂූටින් ක්ලාස් යනවා සර් අපි මන්ද ගේම් එකට මම ඉන්නේ සර් දැන් මුන්ට මම බය කරලා මේ කරන්න යනවා සර් නැත්නම් හදා හරන්න බෑද නිකන් මේ එම් කර කර ඉතලදී මිස් ෆයර් එකක් වුණා කියලා ආ රයිට් රයිට් thank you so much defend කරා කිව්වනේ සර් මහින්දානන්ද ඊට තියනවා කියලා සර් ඕන්නම් ලෑස්ති කරලා දෙන්නම් කියලා මහින්දානන්ද ෆෝන් කරලා බලලා කියලා රයිට් 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 හොඳයි හොඳයි සර් තමන්ට එල්ල වූ එම තර්ජනය සම්බන්ධයෙන් සොයා බලන ලෙස ඉල්ලමිනුයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පොලිස් මූලස්ථානයේ වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේ. ඒ දවස්වල මට දිගින් දිගටම මේ තර්ජන තිබුණා මේ සම්බන්ධයෙන්. පසුගියදා එළියට ආපු හඬපටේදී රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආශිර්වාදයෙන් මා ඝාතනය කිරීමේ සැලැස්මක් තිබුණ බවට අවශ්‍ය තොරතුරු තියෙනවා. ඒ නිසා මම පොලිසියට පැමිණිල්ලක් කරන්නේ වහාම හිටපු අග්‍රාමාත්‍යවරයාත් වගේම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාත් ගෙනෙල්ලා කට උත්තර අරගෙන වහාම පරීක්ෂණ පවත්වන ලෙසත් ඒ පමණක් නෙවෙයි. මේකේ UMP එකට විහිළුවක් වෙන්න පුළුවන්. මේක විහිළුවක් නෙවෙයි ජීවිතයක් එක්ක විහිළු කරන්න පුළුවන් නම් එක්සත් ජාතික පක්ෂයට ඒක සාමාන්‍ය සිද්ධියක් නෙවෙයි මේක අගමැතිවරයාගේ මැදිහත් වීමෙන් කරපු සංවිධානාත්මක කුමන්ත්‍රණයක් රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පරීක්ෂණයක් කරයි කියලා හිතන්න පුළුවන්ද ඇයි රනිල් වික්‍රමසිංහ මහත්තයරුද පරීක්ෂණේ තිබ්බේ නැත්නම් මට මන්ත්‍රීවරයෙක් හැටියට මගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීම පිළිබඳ එයින් එහාට මට තීන්දුවක් ගන්න පුළුවන් ඊට වැඩිය දවන්ත චරිත නීතිය අනුවේ යන්න ඕනේ මෙතර රාජ්‍ය මාධ්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඝාතනය කිරීමට සැලසුම් කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් නවලපිටියේ නගරයේ උද්ඝෝෂණයක් පැවැත්වුණා. කලුකොඩිය ඔසවමින් නවලපිටියේ ජනතාව සිය විරෝධය පළ කළා.
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපට වලින් හෙළි වූ කුමන්ත්‍රණ සම්බන්ධයෙන් මහජන නියෝජිතයින් මෙන්ම පාර්ශව රැසක් අද දිනේත් අදහස් පළ කළා. රන්ජන් රාමනායක කියන පුජ්‍යලයායි හනුමයි අතර කිසිම වෙනසක් නැහැ. හනුමා ගිනි තියන්න වගේම ගිනි තියලා තියෙන හැම ශේස්ත්‍රයක්ම. පොලිස්පතිවරයා ගෙන්නලා වහම උන්ගේ විමසන්න ඕන රන්ජන් ටෙරේව දාපු පැමිණිලි වලට මොකද උනේ කියලා. ශානි අබේසේකර වහම අත්අඩංගුවට ගන්න ඕන. පොලිස් කොමිසමට කියනවා වැඩ තහනම් කරලා නිකන් විනය පරීක්ෂණ කරලා නිකන් ඔඩි ළමයි මොන්ටිසෝරි ගෙනියනවා වගේ වැඩ කරන්න එපා මහත්තුරුනි. කරුණාකරලා දැඩි තීන්දු ගන්න ඕන නැත්නම් ඔය පොලිස් කොමිසම් කියන ඒවා විසිරවා හරින්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ. කිරිවෙහෙරට යනකොට දෙපැත්තේ ඉන්න මල් විකුණන අය කියන අනේ අපිනුත් මල් ගන්න කියලා. අන්න ඒ වගේ ඉතාලම බැගාපත් වෙමින් තමයි මෙතුමිය අධිකරණ විනසුරුවක් විදිහට කටයුතු කළේ. රන්ජන් රාමනායක මහත්තයාම කියනවනේ ඇවිල්ලා මේ අධිකරණය දූෂිතයි. මේ වගේ ගැටි වෙච්ච අය නිසා දැකලා වෙන්න ඇති. එතුමා කියන්නේ නැති අධිකරණය දූෂණය වුණා කියලා කාරණය. යම් කෙනෙක් රටේ නීතියට සම්ප්‍රදායට විරුද්ධව වැඩ කටයුතු කරනවා නම් ඒ කළ තැනත්තා බාර ගන්නව හැරෙන්නට තව තැනැත්තෙකුට බාර ගන්න පුළුවන් කමක් නැහෙනේ. ඒ තනත්තා තමයි ඒ නීතිය ඉදිරියේ හෝ ජනතා අධිකරණ ඉදිරියේ හෝ පෙනී සිටලා ඒක බේර ගන්න ඕන. මම එතුමගේ ක්‍රියාකලාප ගැන මම හිතන්නේ මුකුත් ඕනේ රට හිතන අන්දමත් නීතිය හිතන අන්දමත් දැන් මේනකොට රටාමයේ කතා කරලා ප්‍රසිද්ධ වෙලා ඉවරයි. මං හිතන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නෙවෙයි ප්‍රාදේශීය සභාවක මන්ත්‍රීවරයෙක්වත් හැසිරෙන්නේ නැති විදිහට තමයි මොහු හැසිරලා තියෙන්නේ. ඉතින් පුළුවන් ඉක්මනට අපි රජයක් හැට බලන්නේ මොහු කරලා තියෙන මේ වැඩ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්තලා මේ සම්බන්ධයෙන් නීතිය ඉදිරියට ගිහිල්ලා මේ රටේ සියලුම ආයතනවලට ගරුත්වය හානි කරපු මේ මන්ත්‍රීවරයා ගැන තීන්දුවක් ගත යුතුයි. මේක එක්සත් ජාතික පක්ෂය තීන්දුව කරන්න ඕන මේ වගේ අයව තියා ගන්නවද නැද්ද කියන එක. දෙලිඳුකම පිටුදැකීම සඳහා ගමට ගියක් රටට හෙටක් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන ආයෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වුණා. මේ අතර වීගොවින් සඳහා පොහොර සහනාධාරය ලබා දීමේ යෝජනාවටද අනුමැතිය හිමි වූ බවයි කැබිනට් තියෙන දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණේ. සෑම ග්‍රාම සේවකු වසමකම දිලිඳුම පවුලක් සඳහා එක නිවස බැගින් නිවාස 14022ක් ඒ තනන නිවස තෝරා ගැනීමෙන් පසු ලක්ෂ 6ක මූල්‍ය ආධාරයක් රජයේ විසින් ඒ සෑම ගියක් වෙනුවෙන්ම සපයනවා. හුදු ප්‍රචාරකවාදී දේශපාලන ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක වෙච්ච සමහර නිවාස යෝජනා ක්‍රම නිසා පළ ලබන ප්‍රමාණයට වඩා වැඩි පිරිවැයක් ප්‍රචාරක කටයුතු සඳහා දරලා තිබුණා. වී ගොවීන් සඳහා නොමිලේ පෝර සහනාධාර ලබා දීමට විසයි විසේ යලකන්නේ සිට වී වගා කරන උපරිම වශයෙන් හෙක්ටයාර් දෙකකට අදාළ පොහොර සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දීම සඳහා වෙන කැබිනට් පත්‍රිකාව ඊයේ දිනේදී ඉදිරිපත් කරනු ලැබුවා. ළඟමයට නව බස් රථ 500ක් ලබා ගැනීමේ යෝජනාවටද කැබිනට් අනුමැතිය හිමි වුණා. මගී ජනතාවට හිතකර පරිදි එම බස් රථ ලංකාවේ නාගරික ප්‍රදේශවල ධාවනය සඳහා යොදවා ගන්නට කටයුතු කරනවා. අධිකරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජය පැවති සමයේදී ඉදිකිරීම ආරම්භ කළ අතරමඟ නතර කර තිබෙන ගාල්ල අධිකරණ සංකීර්ණයේ වැඩ කටයුතු නැවත ආරම්භ කොට අවසන් කිරීම පිණිස ඉදිරිපත් කරන ලද යෝජනාවට අනුමැතිය ලැබුණයි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ගේ ව්‍යාපාර රැක ගැනීම සඳහා රජයෙන් සුවිශේෂී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. මුදල් අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ව්‍යාපාරිකයින්ට ඒ තුළින් ලැබෙන සහන පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා හිදී කරුණු පැහැදිලි කළා. අපි ණය සහන පැකේජයක් ලබා දෙන්න රජය හැටියට තීන්දුව කළා තියෙනවා. ඒක ජනාධිපතිතුමා අගමැතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වීම සිදු වෙනවා. ඒ වගේම ඔවුන්ගේ වාරිකයේ වටිනාකම වැඩි කරන්නේ නැතුව ණය ගෙවීම් කාල සීමාව දීර්ඝ කිරීම සඳහා අවකාශයක් රජය ලබා දීලා තියෙනවා. ඒ වගේම දඩ පොලියක් නොමැතිව ගිවිසුම්ගත පොලිය පමණක් අය කිරීම සඳහා මේ වෙනකොට මහ බැංකුව ඒ අවශ්‍ය තීඳු තීරණ එනියෝග නිකුත් කරන්න අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතිනවා. තව දුරටත් ඔවුන්ගේ ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා රුපියල් මිලියන 300ක් නොඉක්මවන නව ණය පහසුකම් අපි ලබා දෙන්න කටයුතු කළ තියෙනවා. දැනට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ණය අරගෙන ඔවුන් අක්‍රීය තත්ත්වයේ ක්‍රියාත්මක වෙනවා නම් ඔවුන්ගේ සියලුම නීතිමය කටයුතු ඒ සම්බන්ධයෙන් අත්විඳු වීමට තීන්දු කරලා තියෙනවා. මුළු දඩ පොලිය සම්පූර්ණයෙන්ම කපා හැරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල රජය ක්‍රියාත්මක කරනවා. අරගෙන තියෙන ණය ප්‍රමාණයෙන් 50% ගෙවා නැත්නම් ඒ 50%ක පොලිය සහනයක් ඔවුන්ට ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම දැනටමත් ණය අරගෙන 50%ක් ගෙවා ගැනීමට නොහැකි කණ්ඩායම් තුල
ඔවුන්ට 125ක පොලිස් සහනයක් ලබා දෙන්න රජය කටයුතු කරනවා. මේ ඇති වෙලා තියෙන අපහසුතාවයන් තුළ ඔවුන්ට ණය ලබා ගැනීම සඳහා බාධකයක් ඇවිල්ලා තියෙනවා. ඔවුන්ට නැවත ණය ලබා ගන්න නොහැකි තත්ත්වයක් නිර්මාණය තියෙනවා. ඒ අනුව මහවැං ශ්‍රී ලංකා මහවැංකුව විසින් ප්‍රති අපකරයක් ලබා දීමට අවශ්‍ය වැඩ කටයුතු අපි සිදු කරනවා. විශ්ව ශක්තියෙන් රෝගීන් සුව කරන බව පවසමින් දෙව්සුව සේවා වැඩසටහන පවත්වාගෙන යන දීගොඩ කුමාර නැමැත්තා වහම අතරංගොඩ ගන්නා ලෙස කැස්පේව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කළා. 17 වෙනිදී රෝගී දරුවෙකුට විශ්ව ශක්ති වැඩසටහනේදී ආහාර දීමෙන් පසු එම දරුවා දැඩි ලෙස රෝගාතුර වීමේ සිද්ධියක් සම්බන්ධයෙන්ුයි කැස්පේව මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා මෙම නියෝගය නිකුත් කළේ. විශ්ව ශක්තියෙන් රෝගීන් සුව කරන බව පවසමින් පසුගිය වසරේ සැප්තැම්බර් 7 වෙනිදා හොරෝපතාන මහජන ක්‍රීඩාංගණයේදී දීගොඩ කුමාර පැවැත් වූ වැඩසටහනකදී දෙදෙනෙකු මියගොස් 18 දිනකු අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගත කෙරුණා. අම්පාර ප්‍රදේශයේ පැවති වැඩසටහනකදීද ඊට සහභාගි වූ කිහිප දෙනෙකු රෝගාතුර වීමේ තත්වයක් නිසා එම වැඩසටහන අත්හැර දමන්නටද සිදුවුණා. ඒ ජනතා විරෝධය හමුවෙයි. මෙම සිද්ධීන් වාර්තා කළ මාධ්‍ය ආයතන වලටද විටින් විට දුරකථන ඇමතුන් මගින් තර්ජනද එල්ල වුණා. එහෙත් දීගොඩ කුමාර නැමැත්තා එම වැඩසටහන් දිගටම පවත්වාගෙන යනු ලැබුවා. ඒ ජනතාවද විශාල ලෙස රැස් කරමින් මෙවැනි තත්වයක් තුලයි පසුගිය වසරේම ඔක්තෝබර් 17 වෙනිදා පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේද විශ්ව ශක්ති වැඩසටහනක් සංවිධානය කොට තිබුණේ. එහිදී මෙම දරුවා දැඩි ලෙස රෝගාතුර වී ඇත්තේ මෙම නඩුව කැස්පෑව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගෙනුණු අතර පොලිසිය කරුණු දක්වමින් කියා සිටියේ එම වැඩසටහනේදී ලබා දුන් ආහාර ගැනීමෙන් අනතුරුව දරුවා දැඩි ලෙස රෝගී වී ඇති බවයි. අසාධ්‍ය තත්ත්වයේ පසු වූ දරුවා කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බවයි පිළියන්දල පොලිසිය කරුණු දක්වමින් අධිකරණයට දන්වා සිටියේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් දීගොඩ කුමාර නැමැත්තා අත්අඩංගුවට නොගන්නේ මන්දැයි මෙහිදී මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා පොලිසියෙන් ප්‍රශ්න කළා. දණ්ඩනීති සංග්‍රහයේ 300 වැනි වගන්තියට අනුව මිනී මැරීමේ චෝදනාව යටතේ ඔහු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා මෙහිදී පොලිසියට නියෝග කළා. ස්වාධීන රූපවාහිනිය සෑම පොහෝ දිනකම විකාශය කරන සවනක් රැස් වැඩසටහන මෙවර ගෙනෙනු ලබන්නේ කඹුරුපිටිය හොරපාවිට ශ්‍රී විජයසුන්දරාරාම විහාරස්ථානයේ සිටයි. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත අමිල ජයසූරිය. ස්තුතියි මදුනිකා ධනුෂ්ක සම්බන්ධතාව ලබා දුන්නාට. ලක්දිව ප්‍රථම වරට සම්බුදු පහසින් පිවිතුරු සවනක් ඝන රැසින් ඒකාලෝකෝ දුරුතුපුර පසළොස්වක පොහෝ දිනය හෙටට යෙදී තිබෙනවා. හෙට හිමිදිරි උදැස්සන පටන් ස්වාධීන රූපවාහිනිය සත් සිතින් සදහැ සිතින් සංවිධාන කරන සවනක් රැස් පෝදා විකාශය ඔබ වෙත සමීප කරන්නේ මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය හොරපාවිට ශ්‍රී විජේසුන්දරාරාම පුරාණ විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් හෙට හිමිදිරි උදෑසන 6:55 සිට අෂ්ටාංග උපෝෂත සීලය සමාදන් කරවීමේ පටන් දවස පුරා දානශීල භාවනා පෙරට කොටගත් ආමිස ප්‍රතිපත්ති පූජාවන් රැසක් ඔබට සමීප කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ අතර සිත මහණ කළ යතිපර පුරක් උදෙසා පිදෙන ITN සාසනාලෝක වැඩසටහන ධර්ම දේශනා ධර්ම සාකච්ඡා ඇතුළු සමගාමී පින්කම් රැසක් සවනක් රැස් පෝදා විකාශයට සමගාමීව ඔබ වෙත ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. මාතර දිස්ත්‍රික්කයේ කන්දබඩ පත්තුවේට අයත්ව පිහිටා තිබෙන මේ විහාරස්ථානය කඹුරුපිටියේ සිට රදාවිල දෙසට සැතපුම් 6ක් පමණ ගමන් ගන්නා විට ප්‍රධාන පාරට මායිම්ව පිහිටා තිබෙන රමණීය පින්බිමක් ලෙස දැක බලාගත හැකි වෙනවා. විහාරස්ථානයකට අවැසි සෑම විහාරාරණ්‍යයක්ම මනාවට පිහිටා තිබෙන මේ විහාරස්ථානයේ තුල සදහවතුන්ට නිරතුරු වන්දනාමාන සිදු කිරීමට හැකියාව ලැබෙන පරිදි සකසා තිබෙනවා. අප සූදානම් හෙට හිමිදිරි උදෑසන පටන් සත් සිතින් සදහැ සිතින් සවනක් රැස් පෝදා විකාශය ඔබට සමීප කිරීමට. ස්තුතියි සම්බන්ධතාව ලබා දුන්නාට. නැවතත් ප්‍රවෘත්ති මැදිරියට අවස්ථාව. ස්තුතියි අමිල. කොළඹට එනහා අගනුවර ජීවත්වන සියලු දෙනා නිදහසේ කාලය ගත කිරීම සඳහා පැමිණෙන දියත උයන විධිමත්ව පවත්වාගෙන යාමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අමාත්‍යාංශයට උපදෙස් ලබා දුන්නා. යහපාලන රජය යටතේ නිසි නඩත්තුවකින් තොරව දියත උයන පවත්වාගෙන යාම හේතුවෙන් එය ජරාජීර්ණව පැවතියා.
ගංවතුර තර්ජනීයට පිළියමක් ලෙස දියවන්නා ඔය තිබූ රොන්මඩ ඉවත් කර නියත උයන නිර්මාණයේ කිරුණේ 2010 වසරේදී. ඒ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මෙන්ම ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම යටතේ ආහාර පාන අලෙවි කුටි 12ක් මෙන්ම වෙනත් අලෙවි කුටි 164ක් මෙහි පිහිටුවා තිබෙනවා. මහින්ද චින්තනයේ යටතේ ඉදිකළ දියත උයන බොහෝ දිනාගේ සිත් ඇදගන්නා ස්ථානයක් බවට පත්ව තිබුණා. එහෙත් පසුගිය යහපාලන රජයේ සමයේ කිසිදු අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් මෙය බොහෝ අපවිත්‍ර වුණා. එමෙන්ම දියත උයනේ තිබූ සුන්දරත්වයේ වෙනුවට දිනෙන් දින පිරියන ස්ථානයක් බවට ඒපත් වූයේ නිසි පාලනයක් නොමැතිකම හේතුවෙනි. මේ පිළිබඳ අවධානය යොමු කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වහාම දියත උයන කටයුතු විධිමත් කිරීමට උපදෙස් ලබා දුන්නා. එමෙන්ම දියත දුම්රිය ස්ථානයේ දුම්රිය මැදිරි තුල ආහාර ගැනීමේ අවස්ථාවද උදාකර දීමට පියවරගෙන තිබෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය මේ සඳහා කැප වී සිටිනවා. සජිත් ප්‍රේමදාස මහතා සිය දේශපාලනික වැඩපිළිවෙල තුලදී සාර්ථකත්වයක් පෙන්වුම් කිරීමට සමත් වී නැති බව එක්සත් ජාතික භික්ෂු පෙරමුණේ සභාපති පූජ්‍ය බෝපිටියේ ධම්මිස්සර ස්වාමින් වහන්සේ පවසනවා. කලුතරදී අද පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව කියා සිටියේ. සජිත් මහත්තයාගේ මට්ටම ගැන පසුගිය ජනාධිපතිවරයාදී මේ ඉස්සු තේරුම් ගත්තා. තේරුම් අරගෙන තිස් මහරාමයේ ආසනේ ඡන්ද 8000කින් පෙරදුනා. ඉතින් ඒ සීට් එක මෙයාට දිගාකට මෙරුණා. ඉතින් මෙයාගේ කාර්යභාරය මොකද්ද? ඒ ජනාධිපති අපේක්ෂකද ඉල්ලු දුන්නත් නොදුන්නත් තරම් කරනවා කියන ඒකාධිපතිවාදයක් කතා කළා. ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් වශයෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා කරු ජයසු මහතා වර්කින් කමිටිය තීරණය කළා මෙයාට ඒ වැඩේ බාර දෙන්න කියලා. ඒ අනුව තමයි නැත්නම් යාගේ හිතුවක් කාර්කම මරකමට බැලකමට දුන්නා නෙමෙයි. එයාගේ ප්‍රමාණය ජනතාව තීන්දුව කළා ඉවරයි. ආයි මං හිතන්නේ යාට ගොඩ එන්න පුළුවන් වෙයි. නායකත්වයේ හම්බෙන්නේ ගන්න මෙරයි බුද්ධිමත් මිනිස්සු ආයි මේ වගේ වැඩ කරලා මැතිවරණ මොනවා කතා කළේ? මේ අපහාස කරනව නෙමෙයි. යහපාලනය කියාගත් පසුගිය ආණ්ඩුවේ දක්නට නොලැබුණේ යහපාලනයම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නීතිඥ සංවිධානයේ ලේකම් නීතිඥ අතුලද සිල්වා මහතා පවසනවා. නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. අධිකරණය සම්බන්ධයෙන් පළදුවුණු විශ්වාසය කඩිනමින් ගොඩනැගිය යුතු බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. යහපාලනයක් ඇති කරනවයි කියලා බලයට පත්වෙච්ච ආණ්ඩුවක් පහුගිය අවුරුදු 4 මාර පහතුල මේ රට පාලනය කරගෙන ගියා. යහපාලනයේ මූලිකම අංගයක් වෙන්නේ අධිකරණය ස්වාධීන අධිකරණයක් තියෙන්නට ඕනේ කියන කාරණය. පසුපස හැරලා බැලුවයින් පස්සේ මේ පාලන කාලය තුල නැති වෙච්චම දේ තමයි රටට යහපාලනය කියන දේ. රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ හඬපටතුලින් එළියට එන්නේ එවකට පැවතිච්ච රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව අධිකරණයට බලපෑම් කරලා තියෙන්නේ කොයි ආකාරයේද? ඒ බලපෑම් කරන්නට යොදාගත්ත කණ්ඩායම් අතර හිටිය එක පුද්ගලයෙක් තමයි රංජන් රාමනායක කියලා කියන්නේ. ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයටත් ඒ වගේම අධිකරණ සේවා කොමිසමටත් විශාල වගකීමක් තියෙනවා. මේ හඬපටවලින් එළියට එන දේවල් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් වහාම පවත්වන්නට. ඒ වරදකාරී පිරිසට වහාම දඬුවම් කරලා මේ අධිකරණය සම්බන්ධයෙන් තියෙන විශ්වාසය ගොඩනැගීම පළවෙනි පැවැයම කාරණයක් බවට අද පත් වෙලා තියෙනවා. හෙට එක්සත් ජාතික පක්ෂයේ පරීක්ෂණයක් තියලා රංජන් රාමනායකව අයින් කළා දාන්න පුළුවන්. නමුත් ඔහු මේ කරේ එක්සත් ජාතික පක්ෂයේ වෙනුවෙන් කියන කාරණේ නැති වෙන්නේ නැහැ. මේ තමයි මේ පහුගිය යහපාලනය කියා ගන්න ආණ්ඩුවේ නිර්වත ගන්න දුර්ගතන ඇමතුමක් ඒ විදිහට අපිට පුළුවන් ද රෙකෝඩ් කරලා තියාගන්න. ඒ සම්බන්ධයෙන් නීතිමය තත්ත්වය මොකද්ද? ඕනේ කෙනෙකුට ඕන දුර්ගතන මත පටිගත කරන්න පුළුවන්. එහෙම බාධාවක් නැහැ. CCTV කැමරා එකක තියෙන එකකින් අපරාධයක් හෙළිදරව් වුණා නම් එතකොට ඒක පළවෙනි සාක්ෂිය විදිහට පාවිච්චි කරලා පරීක්ෂණ කරන්න බැරිද? පුළුවන්. මේ හෙළිදරව් වීම මත ඉදිරියේදී පරීක්ෂණ පවත්වා ගන්නට මේක යොදා ගන්නට පුළුවන්. කෙනෙකුට කියන්නට බෑ මේක පටිගත කිරීම වැරදි. පසුගිය රජයේ සමයේ අධිකරණයේ විධායකය ව්‍යවස්ථාදායකය බරපතල ලෙස අභියෝගයට ලක්ව තිබූ බව නීතිඥ ඉන්දික බණ්ඩාර ජයතිලක මහතා මෙහිදී සඳහන් කළා. තුත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව පත් වෙලා කෙටි කාලයකින් මෙවැනි ගැටලුවක් හඳුනා ගැනීමට ලැබීම ඉතාමත් වාසනාවන්ත තත්ත්වයක්. අධිකරණයේ විධායකයේ ව්‍යවස්ථාදායකයේ මෙතරම් බරපතල ලෙස අභියෝගයකට ලක් වෙලා තිබුණාද කියන කාරණය කවුරුත් විශ්වාස කරේ නැහැ. රංජන් රාමනායක මැතිතුමා එක්තරා අවස්ථාවකදී නිශාන්ත සිල්වා සාකච්ඡාවක් අපිට අහන්න ලැබුණා. අපි කොමිසම හදාගත්තේ හොඳ වෙලාවට කියලා. ස්වාධීන කියලා බෝඩ් එක ගහලා ඔවුන් ඒ තුනින් ලබාගත් අයිති ප්‍රයෝජනීය පිළිබඳව අපි නීතිඥවරු හැටියට කම්පා වෙනවා. පොලිස් කොමිසම ක්‍රියාත්මක කළේ දේශපාලනයන්ගේ අවශ්‍යතාවය වුමනාව ඉටු කරන්නට නම්
අනිකුත් ආයතන පිළිබඳවත් අපිට යම් යම් ගැටලු ඇති වෙනවා. පොලිස් ආඥා පනත ආරක්ෂා කිරීමට නීති සකස් කළ යුතු බවයි මෙහිදී අදහස් දක්වූ නීතිඥ නිලන්ත විජේසිංහ මහතා සඳහන් කළේ. ඒ සියලුම් බුද්ධයන්ස වාර්තා ලැබිලා තියෙද්දි ඒ පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න බැරි වුණා. ඒතොර අපිට පැහැදිලිව පෙනී යනවා මේ පාලකයන් මේ කාලය තුළ කරලා තිබෙන්නේ විපක්ෂයේ කණ්ඩායම් මර්ධනය කිරීම පමණයි. ඕන් රටේ ආරක්ෂාව රටේ ආර්ථිකය ගැන කිසිදු ආකාරයක පැකිලීමක් කරලා නැහැ. උසස් වීම් ලබා ගැනීමට යෑමේදී ඒ කට්ටියට අවශ්‍ය වෙලා තිබෙනවා යම් යම් පුද්ගලයන්ගේ සහයෝගය ලබා ගන්න. ඒ නිසා රට තුළ අනිවාර්යයෙන්ම ඒ උසස් වීම් ලබා දීමේදී යම් නිවැරදි වැඩපිළිවෙළක් ආරම්භ කරන්න ඕන. ශානි අපේසේකර මහතා පොලිස් ආඥා පනත දැඩි ලෙස උල්ලංඝනය කළා තිබෙනවා. මේ පොලිස් ආඥා පනත ආරක්ෂා කිරීම සඳහා නීති ශක්තිමත් කළ යුතු වෙනවා. දැන් ක්‍රීඩා පුවත්. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියාව අතර තුන්වන මෙන්ම අවසන් 20/20 ක්‍රිකට් තරගයේ හෙට පැවැත්වෙනවා. පුඩෙහි පැවැත්වීමට නියමිත මෙම තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉසුරු උදාන ක්‍රීඩා කරන්නේ නැති බවයි ඉන්දියාවෙන් ලැබෙන වාර්තා සඳහන් කරන්නේ. පසුගියදා පැවති දෙවන 20/20 තරගයේදී ආබාධයකට ලක්වීම හේතුවෙනුයි ඔහුට මෙම තරගය අහිමි වී ඇත්තේ. දෙවන තරගයෙන් ඉන්දිය කණ්ඩායම කඩුලු 7ක ජයග්‍රහණයක් වාර්තා කළා. පළමු තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු වුණා. එත් සමගින් ITN සවස 6:30 ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා. නැවතත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.itnnews.lk